1964 දීප්තිමත් ගිම්මහන දිනයක එංගලන්තයේ විසූ කිනිනවන බටේක වූ ජිම් ටෙම්පල්ටන් චාරිකාවක් අතරතුර තම දියණියගේ ඡායාරූපයක් ලබා ගත්තා. නමුත් එය ලොව පුරා පුවත්මවන්නක් වේ යයි ඔහු කිසිවිටකත් නොසිතන්නට ඇති. ඡායාරූපය ඔහුගේ දියණියට පිටුපසින් ගගනගාමියෙකුට සමාන අභිරහස් රුවක් දැකගත හැකි වුණා. මෙවර වීඩියෝවෙන් සොයා බැලෙන්නේ සෝල්වේෆර් ගගනගාමියා ලෙස ලෝක ප්‍රකට අදටත් නොවිසඳුණු අභිරහසක් වන මෙම අද්භූත ඡායාරූපය ගැනයි. එදාස් නමසේ හැට හතරේ මැයි විසිතුන් වැනිදා ජිම් ඔහුගේ බිරිඳ ඇනි නම හැවරදි ෆ්‍රෑන්සිස් සහ පස් හැවරදි එලිසබෙත් සමඟ වයඹදිග එංගලන්තේ කම්බ්‍රියාහි සෝල්වේෆර් ප්‍රදේශය වෙත ගියේ කෙටි විනෝද ගමනක් සඳහා. එලිසබෙත් ඇගේ නව ඇඳුමෙන් එලිමහනේ සිටින ඡායාරූපයක් ගැනීමට ජිම්ට අවශ්‍ය වූ අතර ඔහු ඒ සඳහා එම ප්‍රදේශයේ පිහිටි බර්ත් වගුරු බිම තෝරා ගත්තේ හරිත තනකොළ සහ මල්වලින් එම බිම යුක්ත වූ නිසා. එහි තිබූ දෙවන ලෝක යුද සමයේ බෝම්බ හෙලීම පුහුණු වීමට නිර්මාණය කළ විශාල කොන්ක්‍රීට් ඊතලයක් අසල ස්ථානයක් ඒ සඳහා ජිම්ගේ සිත් ගත්තා. එලිසබෙත්ගේ අතට මල් විටක් ලබා දී ඇයව වාඩි කළ ජිම් ඇගේ ඡායාරූප තුනක් ලබා ගත්තා. විස්මයජනක යමක් ජිම්ට දැකගත හැකි වූයේ පසුව මෙම ඡායාරූප සුද්ධ කර බැලීමේදී. ඡායාරූප තුනෙන් දෙවැන්නේ එලිසබෙත් පිටුපසින් අභිරහස් රුවක් සිටගෙන සිටියා. හෙල්මටයක් පැළඳ සිටිනු පෙනුණු මෙම රුව සමාන වූයේ ගගනගාමියෙකුට. ඡායාරූපය ගන්නා අවස්ථාවේ එවැනි කිසිවකු තම දියණියට පිටුපසින් නොසිටි බවයි ජිම් ස්ථිරවම කියා සිටින්නේ. අනෙත් දියණිය ෆ්‍රෑන්සිස් සහ බිරිඳ ඒ මොහොතේ සිට ඇත්තේ ඔහුට පිටුපසින්. ඊට අමතරව ඈත කෙළවරක නවතා තිබූ වාහනයක මහලු කාන්තාවන් දෙදෙනෙකු සහ තනකොළ කමින් සිටි එළදෙනුන් කිහිප දෙනෙක් ඇරෙන්නට වෙනත් කිසිවකු එම භූමිය තුළ නොසිටි බවයි ජිම් පවසා ඇත්තේ. මෙම අද්භූත ඡායාරූපය ජිම් විසින් තමන් ජීවත් වන නගරයේ වූ කාලයිලිහි පොලිස් ස්ථානය වෙතද ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔවුන් ඒ පිළිබඳව එතරම් තැකීමක් කර තිබුණේ නැහැ. කෙසේ නමුත් මෙම සිදුවීම කම්බලන් පුවත්පතට ආරංචි වී තිබුණු අතර ඔවුන් ඡායාරූපයක් සහිතව 1964 ජුනි 12 වෙනිදා තම පුවත්පතේ මුල් පිටුවේ පුවතක් පළ කළේ සෝල්වේ ස්පේස්මන් හෙවත් සෝල්වේ අභ්‍යවකාශගාමියා යන නම ඊට ලබා දුන්නේ. පසුව එම නමින් මෙම ඡායාරූපය ලෝකපුරා පුවත්මවන්නට සමත් වූවා. සෝල්වේෆර් ගගනගාමියාගේ ඡායාරූපය ගෙන තිබුණේ 1950 දී පමණ හඳුන්වා දුන් මිලිමීටර් 35 පෙන්ටකන් වර්ගයේ කැමරාවකින්. මෙම ඡායාරූපවලට අදාළ ඡායාරූප පටල සුප්‍රකට කොඩක් ආයතනය මගින් පරීක්ෂා කෙරුණු අතර එහිදී ඒවා අව්‍යාජ බව තහවුරු වී තිබුණා. එම ආයතනය ප්‍රකාශයට පත් කර තිබුණේ එම ඡායාරූපයේ ව්‍යාජ එකක් ලෙස තහවුරු කළ හැකි ඕනෑම අයෙකුට ජීවිත කාලය තෙක් තම ආයතනය මගින් ඡායාරූප පටල සැපයීමට වුවත් සූදානම් බවයි. කෙසේ වුවත් කොඩක් ආයතනයෙන් එම අවස්ථාව දිනා ගැනීමට කිසිවෙක් සමත් වී නැහැ. මෙම විශ්මයජනක ඡායාරූපය ලෝකපුරා ප්‍රකට වීමත් සමගම එලිසබෙත් පිටුපසින් සිටින්නේ කවුද යන්න ගැන නොයෙකුත් මතවාද ඇති වූවා. මේ අතරින් ප්‍රධාන සිද්ධාන්ත කිහිපයකට අපි අවධානය යොමු කරමු. ප්‍රධානතම සිද්ධාන්තයකට අනුව මෙලෙස දර්ශනය වී ඇත්තේ යම් පිටිසක්වල සම්භාවයක් සහිත ජීවියෙක්. මෙම සිද්ධාන්තය ඉදිරිපත් කරන්නන්ට අනුව පියවි ඇසට අදෘශ්‍යමාන වූ එම ජීවියා ඡායාරූපයේ පමණක් සටහන් වී තිබෙනවා. මෙම අද්භූත සිදුවීමෙන් ටික දිනකට පසු ජිම් ටෙම්පල්ටන් සොයා රාජ්‍ය නිලධාරීන්යයි පැවසු කළු ඇඳුම් ඇඳගත් මිනිසුන් දෙදෙනෙකු පැමිණි අතර ඡායාරූපය පිළිබඳව ප්‍රශ්න කළ ඔවුන් එයගත් ස්ථානයට රැගෙන යන ලෙස ජිම්ගෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව ජිම් ඔවුන්ට අදාළ ප්‍රදේශය පෙන්වා තිබූ අතර ඔහුව පුදුමයට පත් කරමින් ඔවුන් දෙවැනි අභ්‍යවකාශ ගාමියෙකුගේ ඡායාරූපයක් පෙන්වන ලෙස ඉල්ලා තිබුණා. එවැන්නක් නොමැති බව පැවසීමෙන් පසු කෝපයට පත් වූ මිනිසුන් දෙදෙනා එම ස්ථානය පිටත්ව ගොස් තිබුණා. 9 සහ 11 ලෙස තමන්ව හඳුන්වා දී තිබූ මෙම අභිරහස් පුද්ගලයන් දෙදෙනා පිටසක්වල ජීවීන් හා සම්බන්ධ සිදුවීම් පිළිබඳව විමර්ශනය කරන රහස් නිලධාරීන් දෙදෙනෙකු බව මුලින් සැක කෙරුණත් පසුව ජිම් පැවසුවේ ඔවුන් ඔහුව උපහාසයට ලක් කිරීමට පැමිණි දෙදෙනෙකු බව. කෙසේ වුවත් මෙම දෙවන අභ්‍යවකාශ ගාමියා පිළිබඳව කරුණ මතු කරවන්නට ජිම් ටෙම්පල්ටන් හට ලැබුණු ඇමතුමක් සමත් වූවා. ඔස්ට්‍රේලියාවේ බුමෙරාහි පිහිට ඇති මිසයිල පර්යේෂණ මධ්‍යස්ථානයකින් ලැබුණු එම ඇමතුමෙන් පවසා ඇත්තේ ඔවුන් ගුවන්ගත කිරීමට ගිය මිසයිලයකට ගුවන්ගත කිරීමේ තට්ටුව මත සිටි හඳුනා නොගත් මිනිසුන් දෙදෙනෙකු විසින් බාධා කළ බවයි. ඔවුන් අල්ලා ගැනීමට ඒ වෙත නිලධාරීන් යන විට ඔවුන් අතුරුදන් වී තිබුණා. එම දෙදෙනා සෝල්වේෆර් ඡායාරූපය අද්භූත රුවට බොහෝ සමාන වීම නිසා එම නිලධාරීන් පුදුමයට පත් වී තිබුණා.
තවත් සිද්ධාන්තයකින් කියවෙන්නේ මෙම අභිරහස් වූ අනාගතයෙන් හෝ සමාන්තර විශ්වයකින් පැමිණ සංචාරකයෙක් විය හැකි බවයි. අවතාරයක් හෝ දිව්‍යමය රූපයක් ජිම් මෙලෙස දර්ශනයට හසු කරගෙන ඇති බව පවසන පිරිස්ද සිටිනවා. මෑත කාලීන මතයකට අනුව අප කම්පියුටර් සිමියුලේෂන් එකක් හෙවත් පරිගණක අනුකරණයක් තුළ සිටින බව මෙම ඡායාරූපෙන් ඔප්පු කරන බවයි තවත් සමහරු පෙන්වා දෙන්නේ. කෙසේ වුවත් මේවා නිශ්චිතව ඔප්පු කළ නොහැකි තර්ක ලෙස හඳුනා ගැනීමට හැකි. සෝල්බේෆත් ඡායාරූපය අසාමාන්‍ය බවට එරෙහි වන ප්‍රකට සිද්ධාන්තයක් ද හඳුනාගත හැකි. ඉන් පැවසෙන්නේ ඡායාරූපයේ සටහන් ඇත්තේ එලිසබත්ගේ මව බවයි. ජිම් ටෙම්පල්ටන් විසින් ලබා ගන්නා ලද ඡායාරූප අතරින් එකක එලිසබත්ගේ පසුබිමෙන් ලා නිල් පැහැට හුරු ගවුමකින් යුක්තව ඇගේ මව ඇනි සිටින අයුරු දැකගත හැකි. එහි එලිසබත්ට වම්පසින් සෙවණැල්ලක්ද දැකගත හැකි අතර ඒ ඇගේ වැඩිමහල් සහෝදරිය ෆ්‍රැන්සිස් බවයි සඳහන් වන්නේ. බොහෝ දෙනෙක් තර්ක කරන්නේ සුප්‍රකට ඡායාරූපය ගන්නා විට ඇනි වැරදීමකින් එලිසබත්ගේ පිටුපසට ගමන් කර ඇති බවයි. ජිම්ගේ කැමරාවේ වියු ෆයින්ඩර් එක හෙවත් දර්ශන සූචකය මගින් පේනෙන්නේ සම්පූර්ණ රාමු ප්‍රමාණයෙන් 70%ක් පමණයි. මෙම හේතුව නිසා ඔහු ඇනිව දැකීමට ඇති හැකියාව අඩු බව මෙම පිරිස් පෙන්වා දෙනවා. අධික ආලෝක නිරාවරණය නිසා ඇනිගේ ගවුම සුදු පැහැයෙන් දිස්වන බවත් කුඩා තොප්පියක් පැලඳ සිටීම නිසා ඇගේ කළු හිස කෙස් වලින් කොටසක් පමණක් දර්ශනය වීම ගගනගාමියෙකුගේ හෙල්මටයක පෙනුමට සමාන පෙනුමක් ඇතිකර ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙම පැහැදිලි කිරීමේ යම් අඩුපාඩු කිහිපයක්ද හඳුනාගත හැකි. බොහෝ දෙනෙක් පෙන්වා දුන් කරුණක් වූයේ එලිසබෙත්ගේ පිටුපස එලෙස සිටීමට නම් ඇනියට අසාමාන්‍ය උසක් තිබිය යුතු බවයි. අනෙක් කරුණ වූයේ ඡායාරූපයකත් අවස්ථාවේ ඇනි තමන්ට පිටුපසින් සිටි බව ජිම් නැවත නැවතත් පවසා තිබීම. රජයේ රැකියාවක් කළ පසුබිමක ඔහු මෙබන් දෙයක් වෙනුවෙන් තම රැකියාව අනතුරේ දමා ගැනීම අස්වාභාවික බව බොහෝ දෙනෙක් පෙන්වා දී තිබෙනවා. කෙසේ නමුත් ඇනිගේ අසාමාන්‍ය උසට හේතුව පසුව පැහැදිලි කිරීමට හැකියාව ලැබුණා. ඒ ඡායාරූපය ගත් භූමිය ක්ෂිතිජයේ දෙසට ඉහළට නැග්මක් සහිත එකක් බව සොයා ගැනීමේ. මෙම පැහැදිලි කිරීමට අමතරව තවත් විවිධාකාර මතවාද මේ සම්බන්ධව ඉදිරිපත් වී තිබෙනවා. සමහරු පවසන්නේ ඡායාරූපය ගන්නා අවස්ථාවේ එලිසබෙත් පිටුපසින් දිව්‍යාමෙන් සිටි ව්‍යායාම කරන්නෙකු ඈතින් පෙනෙන දර්ශනය නැරඹීමට නවතින්නට ඇති බවයි. තවත් සමහරු ඒ එලිසබෙත්ගේ කොණ්ඩේ සවිකර තිබු කුඩා බෝනික්කක විය හැකි බව පවසනවා. මෙය ගගනකාමීකගේ ඩමියක් හෝ එවැනි ඇඳුමක් අඳින ලද්දෙක්ගේ සහාය සහිතව ජිම් විසින් සිදු කරන ලද ප්‍රෝඩාවක් විය යුතු බව පවසන පිරිස්ද මේ අතර සිටිනවා. අවසාන වශයෙන් සැලකූ විට අඩසියවසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ නොවිසඳුණු අභිරහසක් ලෙසයි මෙම අද්භූත ඡායාරූපය පවතින්නේ. සෝල්බේෆර්ත් හි බර්ග් වගුරුබිම් ප්‍රදේශය පසුකාලීනව දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් වූ අතර බොහෝ දෙනෙක් එහි සිට ඡායාරූප ගැනීමට පැමිණියා. ජිම් සහ එලිසබෙත් ටෙම්පල්ටන් 1984 දී සහ 1996 දී සෝල්බේෆර්ත් වෙත කොස් මෙලෙස ලබාගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ දැකගත හැකි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ BBC වන් නාලිකාවේ විකාශය වන ද වන් ෂෝ නම් වැඩසටහන මගින් 2017 දී සෝල්බේෆර්ත් ඡායාරූපය නැවත නිර්මාණය කිරීමට උත්සාහයක් දරුවා. ඔවුන් ඒ සඳහා ජිම් භාවිත කළ වර්ගයේ කැමරාවම භාවිත කළ අතර කුඩා දැරියක් සහ ඇගේ මව ඒ සඳහා සහභාගී කර තිබෙනු තිබුණා. ඔවුන්ගේ අරමුණ වූයේ එලිසබෙත් පිටුපසින් සිටියේ ඇගේ මව ඇනි බව ඔප්පු කිරීම. කෙසේ වුවත් ප්‍රතිඵලය මුල් ඡායාරූපයෙන් සැහැන්න දුරට වෙනස් වූවා. එහි අහස දැරියගේ මව මෙන්ම දැරියගේ ගවුම බව අධික ආලෝකයට නිරාවරණය වී තිබුණේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින්. අවසානයේ ඔවුන් ඡායාරූපයේ සත්‍ය අසත්‍යතාව නරඹන්නන්ට තීරණය කිරීමට ඉඩ දෙමින් වැඩසටහන විකාශය කර තිබුණා. එනම් මෙහි සත්‍ය අසත්‍යතාව අදටත් පවතින්නේ නරඹන්නන්ගේ දෑතේ.